මේ අවස්ථාවේදී හැකි පමණින් දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. ඒ වැදගත් තැනක් හිමිවන්නේ පාර්ලිමේන්තු යළිත් ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආයතන දේශපාලනකරණයෙන් මුදා ගැනීම. 22 වැනි සංශෝධන එක් පියවරක්. පාර්ලිමේන්තු ආංශික කාරක සභා හා අනිකුත් සභා බලවත් කිරීම තවත් වැඩසටහනක්. මේ කොමිටි වලින් ගණනාවක සභාපති දරන්න ඕන විපක්ෂයේ මන්ත්‍රීවරු. ඒකත් අපි එකඟ වෙලා තියෙනවා. ඉතින් විපක්ෂයටයි ආණ්ඩුවටයි මෙතනදී එකට වැඩ කරන්න පුළුවන් ඩොනමෝර් ක්‍රමයේ වාගේ මම හැමදාම ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේවා පිළිතරන්න කියලා. නමුත් ආංශික අධීක්ෂණ කාර්ක සභාව වැඩගත් වෙන්නේ 19 සංශෝධනයේ යටතේ. 19 නැතුව ආංශික අධීක්ෂණ කාර්ක සභාව පටිරකවන්නේ නැහැ. දැන් ගරු අගමැතිතුමා හතර කොමිටි ව්‍යවස්ථාවේ නැහැ. ඒවා මේ අපි යාළුකමට මිත්‍රකමට හදන එකක්. ඒකට බලයක් නැහැ. අපි වැස්සලා තීරණ ගත්තත් ජනාධිපතිතුමාට පුළුවන් ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න. ඉස්සෙල්ලාම ඔබතුමා ගෙනාපු උදාහරණ මගින් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළේ 19 නෙවෙයි ජනාධිපතිතුමාගේ බලතලය 20ට තරම් වැඩි කරන එකක්. ඕනෙලාට ඔබතුමාවත් අස් කරන්න පුළුවන්. ඉතින් අපි කැමති නැහැ ඔබතුමා අස් කරනවට. මම කියනවා ඔය මොකක් හරි කාරණයක් අල්ලගෙන මේ 22 වැනි සංශෝධනයට සහාය දෙන්නේ නැත්තේ ද්විත්ව රට වැසියව බේරගැනීමේ අරමුණින් මිසක් වෙන දෙයකින් නෙවෙයි. අපි කියමු අපි හිතපු හොඳම එක නෙවෙයි කියලා. මොකක් හරි ටිකක් තියෙනවායි කියන්නකො. ඒ ටිකක් විසි කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේකට ධනාත්මකව මේ දිහා බලන්නේ කියලා මම පළමුවෙන්ම ඉල්ලනවා. ඒ කරන්න බැරි එක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙද්දි තමා ගරු අගමැතිතුමා දැන් ඒවා ටික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ටික පිළි අරගෙන කරන්න පුළුවන් ටික මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ. ගෙනල්ලා. ඒක විතරක් නෙමෙයි ජාතික සභාව මුළු රටම ඉල්ලනවා ජාතික සභාව පිටවන්න කියලා. ඒක කරන්න ගියාම මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා 21-19 නෙමෙයි දැන් ගේන්නේ ජාතික සභාව දැන් තියලා වැඩක් නැහැ. ඕසයිඩ් කමිටි දැන් කරලා වැඩක් නැහැ. මොකද්ද මේ කියන්නේ? අමු කැවිලාද මේ? හරි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට අමාත්‍යංශ 3ක් දරන්න බලය දුන්නා. පොඩ ඉන්නකෝ ඉතින් කියන කියලා ඉවර වෙන්නේ නැතුව බෑනේ මේක. මොන්ටිසෝරියක් නෙවෙයිනේ මේක. මේක පාර්ලිමේන්තුවනේ. අඩු ගානේ පාර්ලිමේන්තු ගරුත්වය රකින්නකෝ. දැන් අපි වර්තමාන මේ 22 වැනි සංශෝධනයෙන් ඒ සීමා කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යංශයට. අපි කවුරු මොනව කිව්වත් ඔබතුමාලා ගෙනාපු 21 සංශෝධනයේ තීන්දුව කියවලා බලන්න මොන හේතුවක් නිසාවත් මේ ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිගෙන් ඉවත් කරන්න බෑ. ඊට අමතරව අන්තර්කාලීන විධිවිධාන 3ක් ඇතුල් කරලා තියෙනවා. ඒක තමයි මේ 9 වැනි පාර්ලිමේන්තුව සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ඉවත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කල්පනා කරනවා නම් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති තත්ත්වයට පත් වෙලයි කියලා ඔහුට ඒ බලය තියාගන්න ඕනේ කියන කාරණේ තියෙනවා. එතකොට ඒ පැත්තෙන් අපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිව්වට පස්සේ උත්තර දෙන්නකෝ. ඉතින් ඕකනේ බුරන බිරුවට හරියන්නේ නැහනේ. බුරන්න ඕන කෙනෙකුට පුළන්නේ, පාර යනට පුළන්නේ. කරුණාකරලා ගරු මන්ත්‍රීලා විදියට හැසිරෙන්නකෝ. ගරු කතානායකතුමනි, මේක තමයි මේ 225ට 225ට හින ගහන්න කියලා මිනිස්සු පාරේ කියන්නේ. මෙන්න මේ සංස්කෘතිය නිසා, ඔබතුමා කතා කරලා ලෝභය නිසා, ඔබතුමාගේ අදහස මේක නතර කරන්න ඕන. කරුණාකරලා මහානායක හාමුදුරුවන්ට දුන්නේ වෙන පිටපතක්, ගැසට් කරේ වෙන එකක්. මහානායක හාමුදුරුවෝ රැවට්ටුවා. මොකද්ද ලැජ්ජ නැති වැඩේ? මේ අලුත් 22 වැනි සංශෝධනය ගැන එදා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා ඇති වුණෙන් පස්සේ මේ ගැන ආව එකඟත්වයේ අනුව තමයි ඇමතුමා ක්‍රියා කරේ. අපි එකක් එකඟ වුණා. මේ ඔක්කොම අපිට අවසන් කරන්න බැරි වුණා 21 වැනි සංශෝධනය ගැන නඩුවක් තියෙන නිසා. ඉතින් ඒ නඩුවෙන් පස්සේ ඌමනා නම් රැස් වෙලා කතා කරමු කියලා අපි කියලා තියෙන්නේ. ඒ නඩුවෙන් තීන්දුවෙන් සිදු වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ බලතල තවත් ශක්තිමත් වීමයි. හැම කරුණක්ම ප්‍රතික්ෂේප කරා. මම කනගාටු වෙනවා ඇයි මේක කරේ කියලා. ඉතින් මේ මේ මේවා මුළු විපක්ෂෙම එකට ගියා නේද? ඒක එකක්. අපි ඔක්කොම කතා කරගෙන යන එක මම කියන්නේ මේ මේ නඩුව අනිත් පැත්තට හරවන්න තිබුණා. ඒක හරවන්න බැරි වුණා. ඒකට දැන් අපිට දැන් ඒක හිර වෙලා ඉන්නේ. අපිට ඒකෙන් අයින් වෙන්න බෑ. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න සිදු වෙනවා.